මුලින් අවුරුදු 3 වගේ එනකොට මට සල්ලි ඉතුරු කරන්න බැරි වුණා. ඔව්. අවසාන අවුරුදු 4 නම් මම කෙඩියච් එකක් ගත්තා. ඔව්. ඉඩමක් අරගෙන තියෙනවා. දැනට ලක්ෂ 90ක් විතර වියදම් කරලා ගිහින් එකද දිනවා. ඔව්. කෙඩියච් එක සාමාන්‍යයෙන් දැන් වටිනකම කියන කොරියාවට මම මුලින් එනකොට මේ කම්පැනි 190ක් 2ක් වගේ පරිගත්තේ. ඔව්. ඒක ලක්කාවි මුදලින් ලක්ෂ 2ක් වගේද? නෑ මේ කොරියාවෙන් ඔව්. බෙකුෂිමන් වගේ ගත්තේ. ඔව්. ඒතකොට පොඩක් දුෂ්කරයි කන්ට්‍රේ පැට් වල හිටියේ වතුර පල්ලෙහාන් ඇදගෙන ඉන්න ඕන සීතල කාලට පයින් යනවා. පට්ට කට්ටක් ඇවා. එහෙම වෙලත් අපි මුලින් හිතුවේ මේ අපට කොරියාවට එන්න හම්බුනේ මේ කම්පැනි හිඳ කියලා. කම්පැනි මාරු කරන්න හොඳ නෑ මේකෙම ඉන්න. අනිවාර්යයෙන් දෙවනි දවසේ අපි ඔයාලට පොඩ්ඩක් මේ කම්පැනි වෙන්න හිතුවා මේ කම්පැනි මාරු කරපු නැති නිසා රීඑන්ට්‍රියා ආයිමත් එන්න හම්බුනා නේද ඊට පස්සේ දැන් සඳුන ලක්ෂාණුත් එහෙම ඔය දෙන්න විතරද රීඑන්ට්‍රියා ඇවිල්ලා තියෙන මේ කම්පැනියට නෑ තව එක්කෙනෙක් ආවා ඇයි අවුරුද්දක් ඉඳලා ලංකාවට ගියා ඔව් එයා ලංකාවට ගියා ආය ආගෙන ඇයි ඔය කියන්නේ තුන් දිනක් නේ තුන් දිනක් රීඑන්ට්‍රියා ආවා ඔව් තුන් දිනක් ආවා ඉතින් එතකොට කම්පැනියේ ඇත්තටම මේ මල්ලි මේ මල්ලි හැම මැෂින් එකක්ම ඉගෙනගෙන තියෙන මල්ලි කියන්නකෝ මේ කම්පැනි මොන වගේ දෙයක්ද වෙන්නේ කියන මේකේ තියෙන්නේ ලේසර් කටින් වලින් තමයි යකඩ ලෑලි තියලා පැට් එක ඔව් ලේසර් කටින් වලින් කපනවා ඔව් වෙන කම්පැනි වලින් ඕඩර් ආවම අපි කපලා දෙන එක විතරයි කරන්නේ සමහරක් ඒවා වෙල්ඩින් කරලා සෙට් කරලා යවනවා ගොඩක් කරන්නේ කපලා ඒ කම්පැනිලට යවන එක එතකොට කොහොමද වැඩ ආපු ගාම පොඩ්ඩක් චුට්ටක් කමිය අවුරුදු 4කට කලින් අතීතෙට ඔයා මේකට එනකොට ලංකාවේ ආයේ හිටියනේ කීදෙනෙක් හිටියද එක්කෙනා සඳුන් විතරයි හිටියේ එතකොට ඒ ඇවිලි වෙලා වැඩ ඉගෙන ගන්නකොට කොහොමද ඔයාට දැනුනේ විශේෂයෙන්ම කොච්චර කාලයක් ගියාද වැඩ දිග ඉගෙන ගන්න එක අමාරු නාද මට නම් සාමාන්‍යයෙන් මාස 3ක් වගේ තමයි මැෂින් එක ඉගෙන ගන්න ගියේ සමහරක් කට්ටියට නම් මාස 6 7 එක එක්කෙනාගේ එක්කෙනාට වෙනස් වෙනවා ගොඩක් ඉතින් මම කොරියොත් එක්ක ඉන්න වෙලාවේ කොරිය ගොඩක් කෙනා කියලා දුන්නා කොරියෙන් තේරෙනවා මම පොඩ්ඩක් ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් කියලා ඒක නිසා මාස 3ක් වගේ තමයි මට ගියේ ඔව් විශේෂයෙන්ම දැන් එහෙම ඇවිල්ලා ඉගෙන ගන්නකොට දැන් කොරියාවේ කොරියන් කට්ටියත් එක්ක ඉන්නකොට ටිකක් තියෙනුනේ විශේෂයෙන්ම කේන්තියන කොරියන් කට්ටිය ඉන්නවා කේන්තියන් නැති කට්ටිය ඉන්නවා එතකොට සමහරක් වෙලාවට බනින කට්ටිය ඉන්නවා හේතු නැතුව බනිනවා ඒ වගේ අයත් එක්ක ඉන්නකොට දැන් අලුතෙන් ඇවිල්ලා ඉන්න බලාගෙන ඉන්න අයට ඔයාට දෙන්න පුළුවන් කොහොමද මොන වගේ ආදර්ශයකද දෙන්න පුළුවන් ඔයා කොහොමද යාළත් එක්ක හැසිරුනේ මම නම් කියන්නේ ආපු ගමන් කම්පැනිට පළවෙනි කාලේ මාස 3ක් මාස 4ක් කාලේ අපි කරන්න පුළුවන් උපරිම කරන්න ඕන ඒ කරන කාලය ඇතුලේ කොරිය අපි දිහා බලන් ඉන්නවා අපි ඒ කරන කාලය ඇතුලේ කරන වැඩ ටික අපි හෙමින් කරොත් උන් අපි මේක ඉන්නකම් උන් හිතන්නේ අපට වැඩ බෑයි අපි කරන්නේ හෙමින් අපි මුලින් හෙමින් කරලා පස්සේ කොච්චර වේගෙන් කරත් වැඩක් නෑ උන් අර මුලින් හදාගත්ත ප්‍රතිරූපේ තමයි දිගම තියාගෙන ඉන්නේ මමත් ඉස්සෙල්ලා මේකට ආපු ගමන් කරේ පළවෙනි මාස 3 පුළුවන් තරම් කොරියෝගේ හිත දිනාගෙන හොඳටම වැඩ කරන්න ඊට පස්සේ අපිට පොඩ්ඩක් මහන්සි වගේ දැනුණා නම් අපි අවුරුද්දක් විතර වැඩ කරමු අපිට මහන්සිනේ එතකොට අපි පොඩ්ඩ වේගය ස්ලෝ කරාට ඒක කොරියොනේ දැනින්නේ කොරිය අපි අර මුල් කාලේ අපි ගැන තිබ්බ මේක ඒක දිගටම තියන් ඉන්නවා 7 දිනේ අවුරුද්ද යන්නේ මේ කාලේ මම එච්චර වැඩ ලොකුවට කරන්නේ නැහැ සාමාන්‍යයෙන් මම මට පුළුවන් ටික විතරයි කරන්න හැබැයි මේකෙන් මට ප්‍රශ්නයක් එන්නේ නැහැ මම අර මුල කාලේ හොඳට වැඩ කරපු ඉන්නේ එතකොට දැන් ආපු දවස්වල සාමාන්‍යයෙන් කොරියන් අය බැනලා තියෙනවද ඔය එක්කෙනෙක් හැම කම්පැනි එකක වගේ ඉන්නවා මම හිතන්නේ මේ කම්පැනිෙත් ඉන්න එක කොරියෙක් ඌට මොන අපි කොහොම වැඩ කරත් ඌට ඒක වැඩක් නැහැ ඌ මොනවා කියනවා ඌට වුණ බයින්න ඌ හදලා හරි බයිනවා ඒක ඉතින් අපිට දැන් පුරුදුයි ඉස්සරත් එහෙම තමයි අපි ඉතින් කොරියන්නේ බයින්නේ සිංහලෙන් නෙමෙයි සිංහලෙන් නෙමෙයි අපිට තේරෙන්නේ නැති වගේ අපි වදින්නේ නැහැ නේ දැනටත් එහෙම කියනවද ඔය දැනටත් එහෙම ඒ කොරිය හදන්න බෑ ඒ කියන්නේ කොරියන් කට්ටියක් දන්නවා ඒ කොරිය අපිට බයිනවයි කියලා ඒකින්ද ඒ කොරියන් කට්ටියක් කැමති නෑ ඌ අපිට බයිනවට ඒ වුණාට ඒක කොරියන් උන්ට හදන්න බෑ ඒ කියන්නේ මේකේ ඌ තිම්ජන් කෙනෙක් ඌ තමයි දැන් මේක ඉන්න වැඩිම කාලයක් ඉන්න කොරියා ඔව් ඒ කියන්නේ මේක ඉන්න කම්පැනි වලින් කොන්ජන්ජන් ඉන්නවා ඌටත් වඩා වැඩි ඒ තිම්ජන් එයා දැන් අවුරුදු 9ක් විතර වෙනවා මේ කම්පැනි ඒ කියන්නේ එයාට වඩා ලොකු කට්ටිය වුණත් දන්නව මේ අපිට බයිනවයි කියලා. ඒ වුණාට ඒගොල්ලන්ට ඒක හදන්න බෑ. ඒ ඌගේ හැටි. ඒක අපි තේරුම් අරගෙන ඉන්නවා. ඉතින් අපි ඒක ගණන් ගන්න නැහැ. කොරියන් වලින් ඉන්නේ බයින්නේ අපිට තේරෙන්නේ. තේරෙනවා. තේරුණාට ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. අපි හම්බ කරන්නනේ. ඔව්. ඔන්න මේ ලොකු මොටිවේට් එකක් මේක මොකද කොරියාවට එන්න බලාගෙන ඉන්න අයට වඩා කොරියාට ආවට පස්සේ මුල් ටික කාලේ හොඳට කරන්න. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු මොන දෙයක් වුවත් ඔයාලා මුලදි කරන ටික තමයි ඉස්සරහට වෙන්නේ. ඇත්තම ලොකු ආදර්ශයක් මේ මල්ලි මොකද දැන් ඉස්සරහට දැන් ඔන්න 4000 ඉවරලා තවත් 4000කට ඉන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි මේ මල්ලි ළඟදී වීසෙක මාරු කරන්න හදන්නේ ඒ ගැන අපි පස්සේ වෙනවක කතා කරමු කොහොමද වෙන්නේ කියන දේ ගැන ඔන්න මෙහෙමයි ඇතුල් වෙන්න තියෙන්නේ
අද කම්පැනි වැඩ නැහැ. කම්පැනි වැඩ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ නේ පෙන්නුවරනේ. ලේස කටින් ටිකක් ඉගෙන ගන්න ඕන සෙටින් නේ අරමනේ. අමාරු විදිහ ඒක. ඒක ටිකක් අමාරුයි කියන්නේ ඉගෙන ගන්න ඕන නැත්තම් හල්සියෙන් වල කැපුනේ නැතුනොත් දවසම ග්‍රයින්ඩින් ගන්නවා. දවසම කරන්න ඊට අමාරුයි නේ. මේක තමයි කම්පැනි එක. අපිට පොඩ්ඩක් කියන්න කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. මේ තියන්නේ ලෑලි. මේව දැන් අපි පේදාලුත් කරනවා. අපි කියන්නේ වෙන මේ යකඩ ලෑලි නේ මේ ග්‍රේඩ් එක කොහොමද මේකේ තියෙන සයිස් එක? මේක 12. මිලිමීටර 12. මිලිමීටර 12 නේ. මේක මුලින්ම අපි කරන්නේ කොහොමද මේක දැන් හිතමුකෝ අපිට ලෑල්ලක් කපන්න ඕන සෙටින් එක කොහොමද ඔෆිස් එකෙන් දෙනවා ඔෆිස් එකෙන් ප්‍රෝග්‍රෑම් එක හදලා එනවා මෙන්න මේ විදිහට කපන්න කියලා එහෙනම් ප්‍රෝග්‍රෑම් කොලයක් නැද්ද මලි බලන්න ඔව් ඒ ප්‍රෝග්‍රෑම් කොලේ තියෙන ලෑල්ල සයිස් එක ඔව් ලෑල්ල සයිස් එකයි ලෑල්ලේ මිලිමීටර කීයද කියලා ඔව් අපි ඒක බලාගෙන මෙතනින් ලෑලි අරගෙන යන්න ඕන ආ ඒ සයිස් එක කපෙන්න ඕන ලෑල්ල මෙතන දාලා අපි ලෑලි තෝරගෙන ලෑලි තෝරගෙන අරගෙන යන්න එකක් පෙන්වන්නම් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඔෆිස් එකෙන් හදලා එවනවා මේ තමයි කම්පැනි නම අපි කපලා යවන්න ඕන ඔව් ඊට පස්සේ මේක ඇතුළට ගියාම මේක තියෙනවා දැන් මේක මෙතන සාටි කියලා තියෙනවා ඔව් හතර ලෑල්ල ඔව් මේක උතර ලෑල්ල සයිස් එක 2400 2000 ඔව් මේ සාටි ලෑල්ලක් අපි අතනින් අරගෙන එන්න ඕන ඔව් එතනින් ගේන්න බය වෙන්න එපා කරේ උස්සගෙන එන්න දෙන්නේ නැහැ ඒක පොඩ්ඩක් හොයිස් තියෙනවා මෙන්න මේ උඩ තියෙන්නේ ඔක්කොම මේ ක්‍රේන් එක වගේ නේ. ඔව් ට්‍රේන් එක. ඔව් ක්‍රේන් එකෙන් තමයි උස්සගෙන ඉන්නේ කිසිම බරක් නැහැ දැනෙන්නේ නේ. ඉතින් අපි ඉස්සරහට අරගෙන චිකිචායෙන් අරගෙන ඉන්නවා මේ වගේ. චිකිචායෙන් අරන් එනවා මේ මෙහෙට ඒක තියෙන මේක නිකන් විකාරය දැක්ක ගාම්ම. මේ කම්පැනි මේ වගේ ලේසර් ගැටින් මැෂින් හතරක් තියෙනවා. මේක 3000 මැෂින් එකක්. ඔව්. මේක අර අරක 6000 මැෂින් එකක්. ඔව්. අර එහා තියෙන එක නේ. ඔව්. අරගේ 6000 මැෂින් එකක් මේක 12000 මැෂින් එකක්. මෙතන ලොකු එකක් ටිකන්නේ. ඔව්. මේක 12000ක් පිටිපස්සේ තියෙන එක 24000. මැෂින් හතරක් තියෙනනේ. මේකේ අද වැඩ කරා නම් ගොඩක් දුරට සද්ද ඇහෙනවා ගොඩක් සාමාන්‍ය මල්ලි සේවකයෝ කී දෙනෙක් විතර වැඩ කරනවද මේකේ මේකේ ඇතුළේ කරන්නේ 20ක් වගේ ඔෆිස් එකත් එක්ක ඔක්කොම 45ක් 50ක් විතර 45ක් ඒ අතරින් ලංකාවේ අය කී දෙනෙක් ඉන්නවද ලංකාවේ දැනට ඉන්න 3යි ඔව් තව එක්කෙනෙක් එන්නේ ඉන්නවා ඔව් මේකේ 6ක් හිටියා ඔව් දෙන්නෙක් 20 ඉරුවලා ගියා ඔව් දෙන්නෙක් ගියා ඊට පස්සේ වෙන රටවල් වල ඉන්නවද වෙන රටවල් ඇත් ඉන්න ඔක්කොම වේගුවෝ අපේ පැත්තේ 9ක් ඉන්නවා ඔව් 9 දේ ඒ කියන්නේ ඔක්කොම 9ක් ඔව් මුලින්ම හිටියේ මේකේ ලංකාවේ කට්ටිය ඔක්කොම 5ක් හිටියා පහක් ඉඳලා මම තව මගේ යාළු නැද දෙන්නෙක් ගෙන්නුවා මේක සජන්ටි කියලා. ඔව්. ඒ දෙන්නත් එක්ක හතක් හිටියා. ඉතින් නැද දෙන්නෙක් ගෙන්නේ ලංකාවෙම ගෙන්නුවද? නෑ. මෙහෙ වැඩ කරගෙන. එහෙම ලංකාවෙන් ගෙන්නන්න බෑනේ. මෙහෙ කොරියාවෙ ඉන්න දෙන්නෙක් ගත්තා. ඔව්. සජන්ටින්ට කියලා මෙහෙම ඉන්නවා කියලා. ඔව්. සජන්ටින් කව කමන්නයි ගෙන්නන්න කියලා දෙන්නෙක් ගෙන්නුවා. ඔව්. ඒ දෙන්නෙක් එක්කෙනෙක් වීසී වරලා ගියා. එයා දැන් ආයි එන්න ඉන්න බලන් ඉන්නවා. ඔව්. කොරෝනා හින්දා එන්න බැරුව ඉන්නවා. ඔව්. අනිත් එක්කෙනා දැන් අපිත් එක්කට වැඩ කරනවා. ඒ අර පොඩි මැෂින් එකේ වැඩ කරන්නේ ඒ එක්කෙනා. ආහහා. මම වැඩ කරන්නේ මේ මැෂින් එකේ. ඔයා මේකද වැඩ කරන්නේ? ඔව්. ඉතින් සඳුන් වැඩ කරන්නේ මේ මැෂින් එකේ. ආ අතන එකනේ. ඔව්. ඒ තියෙන්නේ හා ඒ මේ මැෂින් එකේ. ඒක 24000. දැන් මෙතන යුද පිටිය වගේ ඇති නේ වැඩ කරන්න ගත්තා. ඔව් ලොකු අමාරුකුත් නෑ මේකේ ගොඩාක් වෙලා කැපෙනවා. සාමාන්‍යයෙන් මේ මැෂින් දෙකේ එක ලෑල්ලක් සාමාන්‍යයෙන් තුවම ගොඩක් වෙලා කැපෙනවා. සමහර පැය 3-4 කැපෙන ඉර තියෙනවා. ඒ වෙලාවට ඉතින් අපිට කරන්න දෙන්න බුරු නිකම් බරුවට මොන හරි අතුග ගා. එහෙම කරන්නත් ඕනේ නෑ දැන්. අපි අර ගොඩ කාලයක් මේකේ ඉන්නේ. ඔව්. අර අලුතෙන් ඉගෙන ගන්න නම් මුල් කාලේ පොඩක් මොන හරි කරන්න ඕන. ගොඩක් කියලා කැපෙනවා නම් අර කොරියන් කට්ටියට පේන්න. ඒක අතු ගාලා නැත්තම් තියෙන දේ කස් කරගෙන එහෙම ඉන්නවා. සාමාන්‍යයෙන් අලුතෙන් කවුරු හරි කෙනෙක් ආවොත් මුලින්ම ඔයා හිතන්නේ මොන වගේ දෙයක්ද දෙන්නේ? ආව ගාම වැඩේ. මුලින්ම දැන් අපි ලංකාවේ කෙනෙක් ආවොත් නම් අපේ ගාවට දාන පොඩක් පුරුදු වෙන්න කියලා. ඔව්. නැත්තම් වෙන රටක කෙනෙක් ආවොත් ඒත් අපි වැඩ කරනකොට අපිත් එක්ක ඇවිල්ලා පිටිපස්සෙන් තෝආජු කරන්න කියලා තමයි කියන්නේ. ඔව්. තෝආජු කරනවා කියන්නේ මොකද? ඒ කියන්නේ අපි වැඩ අපි දැන් ලෑල්ලක් තියනවා බාරනවා නම් අපේ පස්සෙන් ගිහිල්ලා අපි කරන විදිය ඉගෙන ගන්න කියලා. ඔව්. ඉගෙනගෙන නැත්තම් ඊට පස්සේ අපි ලෑල්ලක් කැපුණාට පස්සේ බාරනවනේ. ඔව්. ඒ අපිත් එක්ක එකතු වෙලා දෙන්න එකට බාලා. ඔව්. ආයි ලෑල්ල තියනකොට එයාට අපිට එයාට පේන්න ලෑල්ල තිබුණාට පස්සේ එයාට ඊට පස්සේ අපි රිමෝට් එක දෙනවා එයාට පොඩ්ඩක් පුරුදු වෙන්න. ඔව්. ඒ වගේ තමයි ගොඩක් කට්ටිය පුරුදුනේ. ඊට පස්සේ මෙතෙන්ට ලෑල්ල තියලා ඉවරලා මෙතෙන්ට ආවට පස්සේ මේකේ ප්‍රෝග්‍රෑම් එක ගහන්න තොර ගන්න තියෙනවා. ඔව්. ලොකු දෙයක් නෑ එකම විදියට හැමදාම මේ හින්දා ඉක්මන් ඉගෙන ගන්න පුළුවන් මේ මැෂින් එකේ දැන් මේක වහලා තියෙන්නේ උන් කරන්න බෑනේ නේ මේක උන් කරන්න බෑද ඔව් මේ මැෂින් එකේ තෝර ගන්න තියෙනවා ඔව් ඒක තෝරගෙන ලෑල කැපෙන්න දාන්න තියෙනවා හරියට මේ සෙටින් එක හදලා ප්‍රෝග්‍රෑම් කරාට පස්සේ කිසි ප්‍රශ්නයක් නෑ නේ ලොකු දෙයක් නෑ ඒක ඔෆිස් එකෙන් එන ප්‍රෝග්‍රෑම් එකේ නම්බරයක් තියෙනවා නම්බරය තෝරගන්න විතරයි තියෙන්නේ
දැන් සාමාන්‍යයෙන් ටයිම් එක කොහොමද ඔයාලා රිස්ට් එකක් සෙට් වෙනවද මේ මැෂින් එකේ අර මැෂින් එකේ ගොඩාක් වෙලා කැපෙන ලෑලි තමයි වැඩිපුර ඉන්නේ සාමාන්‍යයෙන් පැය දෙක කැපෙන තියෙනවා පැය පහක් කැපෙන එක තියෙනවා දැන් පැය පහක කැපෙන එකක් අවුත් මොන වගේද ඔයාලා කරන්නේ පැය පහක් කැපෙන එක තිබ්බ ගොඩක් වෙලා මේක දාලා ෆෝන් එක ඕවින් එක පැය පහමනේ ඔන්න පැය අර අර පොඩි මැෂින් දෙකේ ටිකක් ඉක්මන් කැපෙන ඒවා තියෙනවා ඔව් අර පැත්තේ ඒ පැත්තේ ඉක්මන් කැපෙනකොට අපේ ලංකාවේ කට්ටිය වැඩ කරන හින්දා මේක ගොඩක් වෙලා කැපෙනවත් අපි යනවා පොඩ්ඩක් උදව් කරන්න. ඔන්න දැන් කතාව ඇත්තම කතාව හරියට ඉගෙන ගත්තොත් වැඩ ටික පැය පහක් කියන්නේ ඒ කියන්නේ හරියට මේක හදිසි ගෑල්ල වැරදිලා කැපුණොත් මොකෝ වෙන්නේ? නෑ ලොකු ගොඩක් දුරට වැරදිලා කැපෙන්නේ නෑ. ඔව්. ඒ කියන්නේ අපිට පේනවනේ කැපෙනකොට. ඔව්. ඒ ලෑල්ල කැපෙනව නම් කැලි පොඩ්ඩක් බිමට ලෑල්ලට වඩා සුට්ට පහතර එනවා. ඔව්. එතකොට අපිට පේන හදිසියෙන් අප කැපුණ නැතුනත් අපිට පේනවා ලෑල්ල කැපිලා නෑ කියලා වැටෙන්නේ නෑ ඊයේ. ඔව්. එතකොට අපි ඉතක් ගාලා ඒක නවත්තලි වෙලා හදා ගන්න පුළුවන්. ඔව්. ගොඩක් රෙස්ට් එක තියෙනවනේ රෙස්ට් එක මං හිතන්නේ කොරියා ගොඩක් රෙස්ට් එක තියෙන මේ වගේ කම්පැනි සී මේ ලේසර් කටින්නේ ලේසර් පඩියත් සාමාන්‍යයෙන් එහෙම පඩියත් ප්‍රශ්නයක් නෑ සාමාන්‍යයෙන් නොදුමු පඩිය සෙට් වෙන හින්දා වැඩ අනුව තමයි පඩිය සෙට් වෙන්නේ ආසන්න වශයෙන් සාමාන්‍යයෙන් මල්ලි කැමති නම් ඒ කියන්නේ නිකන් කොරියාව ඉදලා එන්න බලාගෙන ගරියටම ගාන කියන්න ඕනේ නෑ නිකන් කොරෝනා එන්න කලින් මාන් 300ට වඩා අපි ගත්තා ඩේක කරලා විතර ඔව් මාන් 300ක් ලක්ෂ 6ක් විතර දැන් කොරෝනාත් එක්ක පොඩක් මේ 7 වෙනි මාසෙ ඉඳන් පැය 52 කරපු හින්දා දැන් මේ දැන්නම් සෙට් එක 270ක් ඔව් සාමාන්‍යයෙන් ඔය ප්‍රශ්නයක් නැහැ පහමාරක් විතර මොකද වැඩ කරන්න පුරු ගෙදර වගේ කිසි ප්‍රශ්නයක් නැහැ මේක දැන්නම් ගෙදර වගේ දැන් අවුරුදු 7ක් විතර මේක එක දිගට හිටපින්ද මල්ලිට දැන් ඇත්තටම සාමාන්‍යයෙන් මොකද්ද දෙන්න පුළුවන් ආදර ශ්‍රී ලංකාවේ ඉඳලා ගොඩක් කට්ටිය බලන වීඩියෝස් ඒ කියන්නේ හැමෝගෙම සිහිනේ තමයි කොරියාවට එන්න ඔයාට කියන්න පුළුවන් දැන් ඔයාගේ අත්දැකීම අවුරුදු 7ක අත්දැකීම එකම කම්පැනිය අවිල්ල මාරු කරන්න නැතුව වැඩ කරපු අත්දැකීම ඔයාට දෙන්න පුළුවන් මොන වගේ ආදර්ශයක්ද කොරියාවට එන්න බලාගෙන ඉන්න අපේ මල්ලිල නංගිලට මම කියන්නේ කොරියාවට මම මුලින් එනකොට මේ කම්පැනි 190ක් දෙකක් වගේ පරිගත්තේ. ඔව්. ඒක ලක්කාවි මුද්‍රින් ලක්ෂ දෙකක් වගේද? නෑ මේ කොරියාවෙන්. කොරියාවෙන්. ඔව්. මේ කුෂිමන් වගේ ගත්තේ. ඔව්. එතකොට පොඩක් දුෂ්කරයි කන්ට්‍රේ පැට්ටි වල හිටියේ වතුර පල්ලෙහාෙන් ඇදගෙන එන්න ඕන සීතල කාලට පයින් එන්න ඕන. අට්ට කට්ටක් ඇවා. එහෙම වෙලත් අපි මුලින් හිතුවේ මේ අපට කොරියාවට එන්න හම්බුනේ මේ කම්පැනි හිඳ කියලා. කම්පැනි මාරු කරන්න හොඳ නෑ මේකෙම ඉන්න ඕන. ඔව්. කවදා හරි කාලේ අපි අවුරුද්දක් දැක් වැඩ කරනකොට කම්පැනි හොඳ තත්ත්වයට එයි කියලා ඒ මානසිකත්වයෙන් අපි වැඩ කරා. එම් වැඩ කරලා මමත් කිය අලුතෙන් එන කට්ටිය ඉන්නව නම් ආපු ගමන් කම්පැනි මාරු කරන්න හොඳ නෑ. ඔව්. ඇයි අපිට කොරියාවට එන්න හම්බුනේ හම්බ කරගන්න හම්බුනේ මේ කම්පැනි සජන්ින් අපිව ගෙන්න ගත්ත හින්දා. ඔව්. ඒකින්ද ටික කාලයක් කම්පැනි වැඩ කරාට පස්සේ අපිට කම්පැනි හොඳ තත්යකට ආවට පස්සේ හොඳ පඩියක් ගන්න පුළුවන්. ඔව්. මං කියන්නේ මුලින්ම ආපු ගමන් අපි හම්බ කරගන්න දැනට හොඳට සේවය කරන්න ඕන. ඔව්. අන්න ඒකයි වෙන්න ඕන. ඔව්. මුල් කාලේ හොඳට සේවය කර මුල් කාලේ සේව කර වගේම අවසානට හොඳට සේව කරන්න ඕන. මොකද අපි අපි විතරන්නේ අපි පෞල් ජීවත් වෙනවා ගොඩක් අය මේකෙන් හම්බ කර අපි ලංකාවේ හිටපු තත්ත්වයේ දැන් කොරියාවට ඇවිල්ලා මේ හම්බ කරන තත්ත්වය අතර ගොඩක් පරතරයක් තියෙනවා. ඒතර අපිට මේ කරත් මේ තරම් හම්බ කරගෙන හම්බෙන්නේ මේ සජන්ින් අපිව කොරියාවට ගෙන්න ගත්ත හින්දා. ඔව්. එතකොට අපි අපි ගන්න පඩියට හොඳ සේවයක් කම්පැනිට කරලා දෙන්නම්. ඒ වගේම මල්ලි දැන් අවුරුදු මේ අවුරුදු 7 සාමාන්‍යයෙන් ලංකාවේ හිටියනම් ලංකාවේදී මොන වගේ දෙයක් කරන්න ඉඩ තියෙනවද සාමාන්‍ය කොරියාවට එන්න බැරි වෙලා? මම මෙහෙට එන්න කලින් නම් මම අපි දෙවුන්තර හින්දා බෝට් වැඩ කරේ. ඔව්. මං හිතන්නේ බෝට්ව ඒ වැඩ කරා නම් මේ තත්ත්වෙට එන්න හම්බෙයි කියලා කවදාවත්. සාමාන්‍යව මල්ලි ජීවිතේ මොන වගේ සිහින ළඟා කරගත්තද මේ අවුරුදු 7 ඇතුළත ඔයාගේ සිහින ඔක්කොම සැබෑ වුණාද? එහෙම නැත්නම් තව මොනවා හරි තියෙද කරගන්න කියන්න පුළුවන් නම් කැමති නම් ඔව්. බෝ 180ක් විතර ඉවරයි වගේ. තව 120ක් වගේ තියෙනවා. හැබැයි සල්ලි නම් ඉතින් කොච්චර හම්බ කරත් මදි. මදිව. දැන් නම් මම මුලින් අවුරුදු 3 වගේ එනකොට මට සල්ලි ඉතුරු කරන්න බැරි වුණා. ඔව්. අවසාන අවුරුදු 4 නම් මම KDH එකක් ගත්තා. ඔව්. ඉඩමක් අරගෙන තියෙනවා දැනට ලක්ෂ 90ක් විතර වියදම් කරලා ගිහින්නේ හදලා තියෙනවා KDH එක සාමාන්‍යයෙන් දැන් වටිනකම කුකුක් තියෙනවා මම ගන්නකොට නම් KDH එක ලක්ෂ 60 ගානයි දැන් නම් ඒක 99ක් විතර වෙනවා නෑ ඒ කියන්නේ බය නෑ මල්ලිටනේ ලංකාවේ දැන් ගොඩක් දුරට සාර්ථක එක්ක ඒ කියන්නේ ඇත්තටම කොරියාවට එන සිහිනේ ඔන්න සැබෑ කරගන්න මේ මල්ලි ඇත්තම හොඳ ලොකුම ආදර්ශයක් මොකද මේ කම්පැනිට අවංකව හිතට එකම ආදරය කරනවා ඒ නිසා තමයි මේ හැමදේම ළඟා වෙලා තියෙන්නේ ඉතින් ඔයාලටත් කියන්න තියෙන එක තමයි මම දැන් මේකේ අවුරුදු 7ක් වෙනවා. ඔව්. එතකොට මම මුලින් ගොඩක් හොඳට වැඩ කරපු හින්දා දැන් අවුරුදු 5ේදී අවුරුදු ඇවි මේකට ඇවිල්ලා අවුරුද්දෙන් මගේ පඩි වැඩි කරා. ඔව්. ඊට පස්සේ ආයෙ අවුරුදු 7. ඒ කියන්නේ පඩිය වැඩි කරා කියන්නේ නොදම්බු බේසිකේ අර නොදම්බු බේසිකට අමතරව සජන්නිම් කැමැත්තෙන් ඔයාට අර හොඳට වැඩ කරපු නිසා. ඔව් මාන 10ක් දුන්නා. ඊට පස්සේ අවුරුදු 4කින් මට ආයෙ මාන 10ක් වැඩි කරා. ඔව්. දැන් 6 වෙනි අවුරුද්දේ කම්පැනි මාව පංජන්නිම් කරා. ඔව්. පංජන්නිම් කරා. ඔන්න පංජන්නිම් කෙනෙක්ගේ වගකීම මොකද්ද මල්ලි පොඩ්ඩක් ඒකත් කියන්න. මේක මේ මම වැඩ කරන මැෂින් මේ ටික ලේසර් කටින් මැෂින් වල පංජන්නිම් කරා මම. ඔව්. කියන්නේ වාගේ යටතේ තමයි කවුරු හරි ආවොත් වැඩ කරන්නේ නේ. වේගුක් කට්ටිය ඔක්කොම මගේ යට තියෙන. මට වඩා උස තියෙන කොරියන් කට්ටිය. ඔව්. එයා මට කියන්නේ දැන් අපි 4-5 දිනක් මෙතන වැඩ කරනවා නම් එක්කෙනෙකුට මාකර පණිවිඩයක් හරි මොකක් හරි වෙන්න ඕන නම් කොරියන් එක්කලා මට කියන්නේ මම තමයි එයාට කියන්නේ. ඔව්.
එතකොට තව මොකක් හරි ලෑලි අපි කපන ලෑලි වෙන කම්පැනිලට පටවන හින්දා ඒව පටවනකොට ඒ වාහනාවම ඒව බලන්න ඕන. ඊට පස්සේ කම්පැනි වැඩ කරලා ඉවර වෙලා අපි යනකොට මැෂින් ඕෆ් කරලා ඒ ටික ඔක්කොම යා තමයි කරන්නේ. ගණන්ල් වහලා දී කියලා මම කරන්න ඕනේ නැහැ. මම බලන්න ඕන. අනිත් කට්ටිය කරනකොට මොන හරි අඩුපාඩුවක් තියෙනවා ඔයා කරන්න. හරියට කරලාද කියලා බලන්න ඕන. මට කරන්නම කියලා කියන්නේ. මට කියන්නේ ඒව කරලාද කියලා බලන්න කියලා. මම නම් එහෙම නෑ මම ගොඩක් දුරට දොරවල් අරලා දිනනවා මම වැඩ කරන්න නැති වෙලා වුණත් ඇවිල්ලා වහලා යන්න ඒ වගේ කරනවා ඒක කුරෙන්නයි දන්නවා ඊට අමතර මල්ලි කොහොමද කම්පැනියෙන් කාමර වලට කපනවද කාමර දිනවද කැම බීම කොහොමද මේකේ මුලින් නම් කාමර වලට කැපුවේ නෑ දැන් නම් මන් 10ක් කපනවා කැම බීම නම් ඒක කම්පැනියෙන් දෙනවා මන් 10ක් කපන හැබැයි මං හිතන්නේ අපේ කාමර වල නම් මන් 10ක් කැපුවොත් ප්‍රශ්නයක් නෑ දැන් මල්ලි ගොඩක්ම ස්තුතියි මෙයා තමයි මේ කම්පැනිට මුලින්ම ආවේනේ මම එවත් එන්න තුන් දෙනා වෙන්න එන්නේ තුන්නේ මෙන්න මේ තුන් දෙනා මේ සඳුන් ලක්ෂාන් එතකොට මේ ඔයාගේ නම පොඩ්ඩක් නුවන් ඔන්න මේ තුන් දෙනා තමයි මේ කම්පැනියේ මෙයා තමයි මුලින්ම ආවේ දැන් ඉබ පඩියක් ගැන මේ අපේ ලංකාවේ අපිට රුපියල් ලක්ෂයක් හම්බ කරන්න පුළුවන් ජොබ්යක් අපි දැන් ඉන්න තත්ත්වයට තියද නැද්ද නෑ අපි මෙහෙට ඇවිල්ලා ඉතින් ලොකු දේ අපි අනිවාර්යෙන්ම මෙහෙ ආවොත් බේසික්කේ නිකන් බැලුවත් අපිට 180ක් කියන ලක්ෂ 2 හමාර තුනට සෙට් වෙන බේසික් එක. නෑ ඒක මම කියන්නේ දැන් මේ කොරියන් එක්සෑම් එක ලියලා ජොබ් එකක් හරි කරලා ඒ අතරේ ඉන්න එක තමයි හොඳ කිව්වොත් දැන් වෙලා ඉන්න එක නරකයි. නේ මම ගොඩක් වාසනාවන්ත කෙනෙක්. මම අවුරුදු 38යි. 38 අන්තිම විභාගෙම. ආයි 38න් පස්සේ කොරියාවට ගන්නෑ. ඔයස. එහෙම එක්සෑම් එක ලියලා පාස් වෙලා කොහොම හරි අවුරුදු 2ක් හිටිය මෙඩිකල් කරා 3ක්ද කොහෙද? ආ මෙඩිකල් 3ක් කරා. අපි ඉතින් ඒ කියන්නේ මම පාස් 2000 ආයි ඊළඟ එක්සෑම් එකටත් ක්ලාස් කරා.